is the most premium quality auto refinishing solution you will ever need. අද අපි හැම එක්කෙනාටම එක ප්‍රශ්නයක් තියෙනවා. අනාගතය කොමක්ද? අපි අමාරුවෙන් ජීවත් වෙන්නේ. ව්‍යාපාර අඩු වෙලා, අඩපණ වෙලා අනාගතයක් තිබෙනවද? ඇයි මේක ඇති වෙලා තියෙන්නේ? අපේ ආර්ථිකය කඩා වැටුනේ නිසා. අපේ උද්ධමනය වැඩි වෙලා, රුපියලේ වටිනාකම අඩු වෙලා අපි ඇත්ත වශයෙන්ම බංකොලොත් භාවයට පත් වෙලා තියෙනවා. අපි කොහොමද බංකොලොත් භාවයෙන් පිට වෙන්නේ? අපිට බංකොලොත් භාවයෙන් පිට වෙනවා නම් රටක් හැටියට ලෝකේ එකම ආයතනයයි තියෙන්නේ රටවල් වලට උදව් කරන්න. ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හේවත් IMF සංවිධානය. වෙන කොහෙන්වත් උදව් ලැබෙන්නේ නැහැ. අපි එතෙන්ට ගිහින් මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. IMF සංවිධානයේ ඉන්න රටවල් පියවර ගණනාවක් ගන්න උවමනයි කියලා කියනවා. පියවර අරගන්න එක අපිට තිබෙනවා. පළමුවෙන්ම කියන්නේ මේ රටේ තමන් මුදල් දෙන රටක අලාභ ලබන ආයතන තියෙන්න බෑ කියලා ආණ්ඩුවට. විවෘත ආර්ථිකයක් තියෙනවා නම් ඒ වැඩ කටයුතු අනික් අංශවලට දෙන්න. ආණ්ඩුව කරනවා නම් ලාභ ලබන්න. අලාභ නැතුව ගෙනියන්න. එහෙනම් තමන්ට එතකොට ආණ්ඩුවේ මුදල් ජනතාව වෙනුවෙන් උදවන්න පුළුවන්. මේ අවස්ථාවේදී පිටත් සිදු වුණා IMF සංවිධානයට යන්න. අපි සැප්තැම්බර් මාසේ ගිය අවුරුද්දේ පළවෙනිදා එයා එක්ක ගිවිසුමකට එකඟත්වයකට පැමිණුණා. කාර්ය මණ්ඩලයේ එකඟත්වයේ හැටියට. ඒව තමයි දැන් අපි ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඉතින් ඒක දැන් අද තමන්ගේ එදිනෙදා ජීවිතයට බලපානවා. උද්ධමනයේක විදුලි බලය වැඩි වෙලා. අනික බඩු භාණ්ඩ වැඩි වෙලා. අනේකයි ගෙනියන්නේ. ඒත් අපිට මේ කාලය තුලදී ගත් ලැබුණේ ආධාර නිසා ඉන්ධන ප්‍රශ්නේ විසඳන්න, විදුලි බල ප්‍රශ්නේ විසඳන්න, පෝර ප්‍රශ්නේ විසඳන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. අපි මෙහෙම තීරණ ගන්නකොට අමාරු තීරණ ගන්න තියෙන්නේ. ලේසි පහසු ඒවා නෙමෙයි. යන්ට යන්ට අපිට මෙතන ඉන්න හැම එක්කෙනාටම වැඩියෙන් අයබදු ගෙවන්න සිදු වෙලා තියෙන්නේ. කවුරුත් හිතුවේ නැහැ සමාගම්වත් මෙතෙන්ටවත් අපිට ගන්න සිදු වෙයි කියලා. ඒ නිසා රජයේ සමහර අයංශ වෘත්තිවේදීන් මේකට විරුද්ධව කතා කරනවා. සමහර අය පෙළපාලි යනවා. පෙළපාලි ගියාට මට ප්‍රශ්නයක් නැහැ. ඒත් අපිට විසඳුම මොකද්ද කියලා කියන්න ඕනේ. අමාරුවෙන් ජීවත් වුණත් අපි විගහට ඉදිරියට යන්න තියෙනවා. දැන් මෙතන ව්‍යාපාර හැම එකන ප්‍රශ්නේ තමයි පොලිය 30%ක උද්ධමනය. එහෙනම් අපි ක්‍රියා කරත් අපිට මේ පොලිය අඩු කරන්න පුළුවන්. උද්ධමනය අඩු කරන්න පුළුවන් වෙනවා. පොලිය අඩු කරන්න පුළුවන් වෙනවා. ක්‍රියා නැකෙරුවොත් මේක වැඩි වෙනවා. ඒකයි අපිට අද සිදු වෙන්නේ. අද ණය පමා කිරීමට අපි කියන්නේ මොරටෝරියම් හැම තැනම ඇති කරලා තියෙනවා. Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. ඒ දැන් මොකද්ද කරන්නේ? මේක විශාල ප්‍රශ්නයක්. අපි මම මහා බැංකුවේ අධිපතිතුමා කිව්වා කතා කරා, බැංකු එක කතා කරා. අපිට ඒ ණය පමා කිරීමට තමන්ගේ ව්‍යාපාර ගෙනියන්න ණය පමා කිරීමට ඕන කණ්ඩායමට ලබලා දෙන්න. අනික ණය පමා කිරීමක් වුමනා නැහැ. නැත්තම් ණය පමා කිරීමක් ඇති වුණත් ව්‍යාපාරේ ගොඩ ගන්න බැහැ. ඒත් අපි බැලුවාම අපිට මේ මොරටෝරියම් එක දෙන්න පුළුවන්. මම බැංකු වලින් එහවා තව මාස 6කට වඩා ගෙනියන්න බැහැ. මෙතන ඉන්න අය දන්නවා බැංකු වල තියෙන ප්‍රශ්න. පළමුවම බැංකු ආරක්ෂා කරන බැංකු කඩා වැටෙන්නේ නැතු. ඊට පස්සේ ව්‍යාපාර ආරම්භ කරන්න තියෙන ආරක්ෂා කරන්න තියෙන. මෙතෙන්ට තමයි දැන් ඉදිරියට තියෙන්නේ. එහෙනම් අපි දැන් මේ වැඩ කටයුතු කරපු නිසා අපිට තියෙන්නේ පුළුවන් තරම් විගහට IMF ආධාර ලබා ගන්න. අපිට ණය දුන්න රටවල් ගණනාවක් අපි එක්ක ආධාර දෙන්න සහයෝගය දෙන්න ඇස්සි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒත් අපේ ප්‍රධාන ණයකරුවන් 3 දෙනාගෙන් ජපානයේ පැඩි ක්ලබ් එකේ කණ්ඩායම එක්ක ඒකට ලැහැස්තියි. ඉන්දියාවයි චීනයයි තාම ඒ ගැන අපි දැන් සාකච්ඡා කරගෙන යනවා. ඊයේ චීන එක කතා කරා, එක්සිම් බැංකු එක කතා කරා. ඒ අය දැන් අපි එක්ක සාකච්ඡා කරගෙන යනවා කොහොමද ඒ ප්‍රකාශය කරන්න කියලා. How are they going to give a financial assurance? Because they will not join with the Paris Club. Paris Club එකතු වෙන්නේ නැහැ. Then we have to ensure that what the assurance they want is also accepted by IMF. එහෙනම් ඒ අය බලාපොරොත්තු වෙන ප්‍රකාශය අනික් කණ්ඩායම එකතු කරගෙන යන්න තියෙනවා. ඒ මම එකක් කියනවා චීන පාර්ශ්වයෙන් පිළිගත්තා අපි මේක විගහට කරන්න ඕනේ කියලා. මේක කල් දදා ඉන්න බෑ කියලා. ඉන්දියාව එක කතා කළා ඉන්දියාවේ ඇමතිතුමා මම හිතන්නේ විදේශ ඇමතිතුමා එන සතියේ ලංකාවට එනවා. මේ ගැන සාකච්ඡා කරන්න. මේ අරගෙන අපි මේ වැඩ කටයුතු කරන්න තියෙනවා. මොකද අපි මෙතෙන්ට යනවා නම් අපිට බිලියන ඩොලර් බිලියන දෙකහමාරක් IMF එකෙන් වාරික 3කින් ලැබෙයි. ඊටත් වඩා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, UNDP සංවිධානයේ ඒ අයන් මං හිතන්නේ බිලියන 5ක් විතර අපිට ලැබෙන්න පුළුවන්. ඉතින් බිලියන 7හමාරක් අපේ අතේ තියාගත්තාම මේ සංස්ථා කීපයක් ප්‍රතිව්‍යුහගත කරද්දී ඒවා අලෙවි කිරීමෙන් එන මුදල් අපේ සංචිතියට දා ගන්නවා නම් අපිට ගොඩ එන්න තියෙන්නේ. අනේ එතෙන්ට තමයි අපි යන්න තියෙන්නේ.
කොච්චර මේ අපිට දුක් විඳලා ඒ දුක් විඳීමෙන් අපි පිට වෙන්න ඕන. දුක් විඳලා තව වැටෙන්න බෑ. අපි එතෙන්ට ඇවිල්ලා තියෙන. තීර්ණාත්මකම ස්ථානයක අපි ඉන්නේ. ඒ තීර්ණාත්මක ස්ථානෙන් අපි ඉදිරියට යන්න ඕනේ. ඉදිරියට යන්න මාර්ගය තියෙනවා. එක මාර්ගයයි තියෙන වෙන මාර්ග නැහැ. එතනින් එනවා නම් ඊට පස්සේ දේශාවජන සියල්ලම ලබා ගන්නට පුළුවන්.